සිරු දෙනාටම සුභ දවසක් යහා පාලනයක් තුළින් රට සෞභාග්‍ය සම්පන්න දේශයක් කරා ගෙන යන පගේ අතිකරු ජනාධිපති ශ්‍රීමත්මයි ත්‍රීපාල සිරිසේන මැතිතුමනි ආරක්ෂක ග්‍රරාජ්්‍ය මාත්‍යය මාහිතමිත්‍ර රුවන් විජේවර්ධන ගරු මැතිතුම නිවාස මාත්‍යංශයට දැවන්ත ශක්තියක් එකතු කරන අප අමාත්‍යංශයේ ගරු නියෝජ්‍යත්‍ය ගරු ඉන්දික වණ්ඩාරණක මැතිතුමනි රණවිරු සේවා අධිකාරිය හරහා විශේෂ රණවිරු සුපසාධන වැඩසටහන් දියත් කරන්නට ශක්තිය ලබා දෙෙන අනෝමා ෆොන්සේකා අපහිෙතවත්කරු මැති නියනි ආරක්ෂක අමාත්‍යංශය වගේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරන සියලූම නිලදහරි තුමන්ලා සතුමියන්ල නිවාසහා ඉදිකිරී මමාත්‍යංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ නිවාස සංවර්ධන අධිකාරයේ සභහපතිතුමා ප්‍රමුඛ අප අමාත්‍යංශයේ සියලූම නිලධහරි හිතුමන්ලා සහ නිලදහරි තුමියන්ල. ත්‍රිවිධ හමුදාව පොලීසිය සෙවිල්ලා රක්ෂක ශ්‍රේෂත්‍රිය නියෝජනය කරමින් ඒ පැමිණ සිටින නිලදහරි තුමන්ලා සහතුමියන්ල.ඒ වගේම අද වැනි යිතිහාසික දිනයක රණවිරු පවුල් නියෝජනය කරමින් මෙතෙක්කල් නිවාස ප්‍රශ්ණයෙන් පීඩාවිින්ද අපේ ආදරණීය රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ඔබ සැමසීරු දෙනාගෙන්ම අවසරයි. අද දවස, මගේ දේශපාලන ජීවිතේ වැදගත්ම දවසක් හැටියට මම හඳුන්න. ඒ මන්ද කියතොත් අතිකරු ජනාධිපති ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අදහසක් සංකල්පයක් තුළ ගරු අග්‍රාමා්‍යතුමාගේ ශක්තිය සහ මඟපෙන්වීම තුළඒවගේම රුවන් විජේවර්ධන මැතිතුමාගේ සහයෝගය තුළ මේ රටේ දෙවැනි නිදහස් සටන ජයග්‍රහණය කරවල ඇස්ඉස් මස්ලේ ජීවිත කැප කරලා මාතෘ භූමිය වෙනුවෙන් ඓතිහාසික යුග මෙහෙවරක් ඉටුකරපු අපේ රටේ රණවිරු පවුල්වලට කෘතගුණ සැලකීමේ දිනයක් හැටියටත් ජාතියේ යුතුකොමක් ඉෂ්ටවෙන අවස්ථාවක් හැටියටත් අපේ රජය ක්‍රියාත්මක කරන දැවැන්ත නිවාස වැඩසටහනේ වැදගත්ම පුරුකක්ද්‍යියත්වෙන අද දවසේ හදපත්ලිින්ම බම සතුටු වෙන්. මිත්‍රවරුණි ඉතිහාසේ පුරාවටම අපි දුටු කාරණාවක් වන්නේ දේශපාලග්ඥින් සහ මහජන සේවකින් යයි කියාගන්න වූ කොට්නාාසයන් රණවිරුවන් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ පුද්ගලික අබිලාශන් ඉෂ්ට සිද්ධ කිරීමයි. යහපාලන රජයේ අපි රණවිරුවන්ව උපයෝගී කරගනිමින්. අපගේ පුද්ගලික බඩගෝස්තරය වඩා ගන්නවා වෙනුවට. රණවිරුවන්ට ප්‍රයෝජනවත් වන යිතිහාසක යුගමහෙවරක් අද දිනේ අතිසාර්ථකව ක්‍රියාත්ම කරන්නට සැදී පැහැදී ස්ටින අපේ රටේ ආරක්ෂ ගැමතිතුමා හැටියට සේනා දිනායක හැටියට අපේ අතිකරු ජනාධිපතිතුමාගේ හදවතේ තිබුණු අදහස තමයි යහපාලන රජය පත්වෙලා මේ අපි ගත කරන පළවෙනි වාරය තුළ අපි කොහුම හරි රටට ශක්තියක් වුණු මාතෘභොහොමියේ සම්පත වුණු රණවිරු පවල්වල නිවාස ප්‍රශ්නය තිරසාරව විසඳීමයි. එතුමාගේ ඒ සංකල්තය ඒ වැඩ පිළි වෙල. යථාර්ථයක් කරවීම දෙස. රාජ්‍ය අමාත්‍යය, රුවන් විජේවර්ධන මැතිතුමත්. ඒවගේම රනිවිරු අධිකාරයේ සභහපතිතුමිය අනෝමා ෆොන්සේකා මැතිනියත්. අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරලා. මේ උදාරතර ඉලක්්‍ය අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය. ඒ වගේම ගරු අග්‍රාමාතිතුමාගේ ශක්තිය සහ මෙහෙවීම තුළ ක්‍රියාත්මක විය යුතු වැඩසටහන. කොයි ආකාරෙන්ද ක්‍රියාත්මක විය යුත්ත කියන කාරණාව පිළිබඳව අපි මැනවින් සාකච්ඡා කරා. අදහස් උදහස් කුවමාරු කරගත්තා. තර්ක විතර්ක යෝජනා කරගත්ත. අවසානයේ අතිකරු ජනාධිපතිතුමත්, මමත් ඒකාබද්ද කැබිනට් පත්්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගෙන අද දවසේ යිතිහාසික නිවාස සංවර්ධන වැඩසටහනක්. මේ රටේ රණවිරු පරපුර වෙනුවෙන් දායාද කරන්නට අපි සැදී පැහැදීස්ති. මිත්‍රවරුණි අද වනවිට, යුද්ධය වෙනුවෙන් ඇපකප වෙලා ඓතිහාසික පරිත්‍යාගැෙන් ඉශ්්‍ර සිද්ධ කරකු. එනමුත් හිසට වහලක් නොමැති රණවිරු පවුල් තුන්දා සයසිය පණහක් අද දවසේ සිටින බවට මූලික සමීක්ෂණ වාතානුව ඒ කරම හෙළිදරව වෙලා තිබෙන අපේ ඉලක්කය අතිකරු ජනාධිපතිතුමාගේ කාලවක්වානුව අවසන් වන්නට පෙර ඉදිරි වසර හතර තුළ මේ පවුල් තුන්දා සයසිය පණහකගේ නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව අවසන් කිරීමයි කියන එක ම බොහොම සතුටෙන් මේ අවස්ථාවයි ප්‍රකාශ කරසිටිය. ඒ ඉලක්කේ කර යන්නට නම් අප වරට නිවාස නමසය දහතුනක් සම්පූර්ණ කරන්නට ඕන. මේ වසරට නිවාස නමසය දහතුනක් සම්පූර්ණ කරලා අවුරුදු හතරක් ඇතුළට දෙදස් දහත වසරේ ද දනම දෙදස් විස්ස වෙනකොට. දෙදස් විශ්ස අවසන් වෙනකොට. මේ නිවාස තුන්දා සයසිය පණහම අපි අවස කරන්නට බලාපොරොත්තුවේ. වසරකට හැදෙන නිවාස නමසය දහතුනට නවනිවා සහාරසිය අසු වටකුත් වැඩදිවුණු නිවා සහාරසිය විසි පහකුත් ඇතුළත්ව. වසරක් වෙනුවෙන් රජය වෙන්කරන මුදල රුපියල් ලක්ෂ හද්දාස් නමසය අසුවයි. මේ වැඩසටහන අවසන් කිරීම සඳහා සතුනෙන් කියන්නට ඕන අපේ යහපාලන රජය ලක්ෂ තිස්සෙක්දාස් නමසේ විස්සක් අනුමත කරලා තිබෙන යයි කියන එක මම ප්‍රකාශ කර සිටෙනවා. මේ වැඩසටහන සාර්ථක කරන්නට නම් නිවෙස් නොමැති ඒ රණවිරු පවුල්ගලට අපි මූල්ල්‍ය ආදහර ලබා දෙන විට ඒ නිවසේ ඉදිකිරීීම කටයුතු ක්‍රියාත්ම කිරීමේ පූර්ණ වගකීම ඒ ඒ ආරක්ෂක ශෂේෂත්‍රයන් වග බලාගන්නට ඕන. නව නිවසකට රුපියල් ලක්ෂ දොළහක් මුදලින් කැප කරන. ඒ ඒ ආරක්ෂක ශේෂත්‍රයන් ඒ නිවස ගොඩ ගන්නට ඉදි කරන්නට රුපියල් ලක්ෂ හතරක ශ්‍රමදායකත්වයක් ලබා ගෙන අර්ධ නිවාස සම්පූර්ණ කිරීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ පහක් ලබාද. ශ්‍රමයෙන් ඒඒ ආලක්ෂක අන්ස රුපියල් ලක්ෂ දෙකවැැකින් පරිත්‍යා කර මෙන්න මේ ආකාරයට තමයි රුපියල් මිලියන තුන්දස් එකසි අනු දෙකක් ලක්ෂ තිස්සෙක් දස් නමස විස්සක් මහා බාණ්ඩාගාරය අරමුද රජයේ අරමුදල් රටේ සල්ලි රටේ සම්පත් රණ විරවා වෙනුවෙන් අපේ රජය ඇපකප කරන්නට ඒ යිතිහාසික තීන්දුව අරගෙන තිබෙන්. මිත්‍රවරුණ විශේෂෙන්ම මෙවන් වැඩසටහන ක්‍රියාත්මක කරනකොට මම පැහැදිලියම කියන්නට ඕන මේ වේදිකාවේ ඉඳගෙන අපි මේ සංඛ්‍යාලයගන ඉදිරිපත් කරහා වගේම මගේ බලාපොරොත්තුව මේ කියනදේ වචනයේ පලිසමප තාාර්ථයෙන්ම අප ඉෂ්ට කරන්නට ෝ. මේ ඉලක්ක සම්පූර්ණ කරන්නට ඕ. මේ ඉලක්ක සම්පූර්ණ කරන්නට නං මේ ප්‍රතිලාබී පවුල්වලට ඒ නිවාස හදාගන්නට අවශ්‍ය ශ්‍රමදායකත්තේ ලබා දෙන්නට ඒ ඒ ආරක්ෂක ශේෂත්‍රයන්වල ඒ අදාළ සුපසාදනන්ස අවට පූර්ණ සහයෝගේ ලබා දෙන්නට. ද අපි මේ ශ්්‍ර සිද්ධ කරන්නේ උදාරතර සත්කාරයක් යුගයේ අවශ්‍යතාව. විශේෂෙන් මද දේශ ප්‍රේමිත්වය දේශාලය දේශයට තිබෙන ගෞරුත්වය ආදරය කරුණාව පිළිබඳව බොහෝ දෙනා බොහෝ විවාද පවත්ව නමස්ථාව. මම කැමතිීම විරුස්සුමිතුරු නිවාස ව්‍යාපෘතිය සැබෑ දේශ ප්‍රේමිත්වය ඉස්මතු වූ අවස්ථාවක් හැටියට සලක. මොකදද දේශ ප්‍රේමිත්වය කියන්. රටට ආදරය කිරී රටේ ජනතාව රැක ගැනීම. රටේ ජනතාව සුරක්ෂා කිරී. රට බේරගත්ත රණවිරුවන් හට ලබාදී යුතු සියලුම සහනයක් සීම බන්ධනයන් වලින් තොරව. නීති දීති රෙගුලාසි චක්‍රලය ගැවලට යටත් නොවී. අතපය දිගහැරලා රට බේරගත්තු අපේ මේ ආදරණීය රණවිරු ප්‍රජාවට සහන ලබාදීමයි මම දකින සැබෑ දේශ ප්‍රේමිත්වය. යහපාන් රජයේ අපි දේශ ප්‍රේමිතවය ගැන කතා කරනවා අඩුයි. වෙනසක් හැටිය ට මම සඳහන් කරන්නට ඕන කතා කරුණුට වැඩිය අපි ක්‍රියාවෙන් දේශ ප්‍රේමිත්වය ඉස්මතු කරන. ඒ වගේම අපේ රටටතිවෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණය. මහා බාණ්ඩාගාරයට තිබෙන්නේ සීවිිත අරමුදල්. රටතුළ සැබෑ දේශප්‍රේමිත තිබෙනවාන. මේරටේ සීමිත සම්පත් අරපිරි නැස්කමින් කළමනා කරණය කරලා. දිය යුතු තැනට යායුතු තැනට මූල්්‍ය ආයෝජනයන් ඉශ්්‍ර සිද්ධ කරලා. රටවෙනුවෙන් ඉලක්ක සම්පූර්ණ කිරීමයි සැබෑදේශප ප්‍රේමිත්. එනිසා විශේෂෙන්ම රට බේරගත්ත වීරෝධාර රණවිරුවන් රැසක් ඉන්නෝ මේ තුන්ා සයිසයේ පනහතු. කර ජනාාධිපතිතුමා මේ සභහවට පැමිණිණට පෙර මට පුළුවන්කම ලැබුණා මේ රණවිරු පවුල් කීප්පල සාමාජිකින් කීප දෙනෙක් සමඟ කතා කර ඒ අයගෙන් ඉස්මතු වනේ මහා අඳෝනාවක් ඒ අය කීපු කතන්දරයේ තමයි මගේ පුතා ජීවිතය පරිත්‍යයාග කර මගේ ස්වාමි පුරුෂය රටදාය වෙනුවෙන් ඇපකැපවුණ අද දවස වෙනකං අප නිවාස ප්‍රශ්නයට කවුරුත් විසදුමක් දුන්නේ නෑ. අද දවස වෙනකං නිවාස ප්‍රශ්නය පිළිබඳව අවදහනයක් යොමුුණේ නැහැ. විරුස් සුමිතුරු වැඩ සටහන තමයි දැහැදිලිවම විධමත්ව ඉලක්ක ගතව රණවිරු පවුල් වලට සෙවන ලබාදීමේ වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්ව කරන වැඩසටහන. ඒවගේ මගේ කතා වවසන් කරන්නට පෙර විශේෂෙන්ම මේ ස්ථානයට පැමිණ සිටින රණවිරු පවුල්ලල සාමාජිකන්ටත් ඒවගේ ආරක්ෂක අන්සේ සියලුම අන්ස නියෝජනය කරන නිල ධහර ඉතුමන්ලාටත් තුමියන්ලාට වැඩගත් පනිවිදයක් ලබාදන්නට බලාපොරොත්ව. යහපාලන රජය සැබෑ දේශප්‍රේමිත්වය ඉස්මතු කරමින් අපි ඔබලට මේ සහන වැඩ සටහන ක්‍රියාත්මක කරනවා. ඔබලාගේ සුභසාධනයිතිය ආර්ථිකයිතිය තහවුරු කරනෝ වගේම ඔබලාට රැකවරණය ආරක්ෂාව ලබා දෙන්නට රජයක් හැටියට අපි දැවන්ත ක්‍රියාදාාමයක් ිෂ් සිද්ධ අති ගරු ජනාධිපතිතුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය තුළ ගරු අග්‍රාමාතිතුමාගේ විශිෂ්ට දායකත්වය තුළ අපි අද රටක් හැටියට ක්‍රමක්‍රමෙන් ජාත්‍යන්ත්‍රය ජයග්‍රහණය කරන අවස්ථාවකයි සිටින්නේ. කාලයක් තිබුණා අපේ රට ලෝකයා ඉලක්ක කරකත් රටක් බවට පත්වෙලා තිබුණා රට විවිධ අන්දවින් ආර්ථික වශයෙන් දේශපාලලික වශයෙන් අපේ රට කොටු කරන්නට අපේ රට වට කරන්නට සම්බාදක පමණුවන්නට තහංචි පමුණුවන්නට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කරපු අවස්ථාවන් ගොඩක් තිබුණ ඒ බාදා සියල්ලක්ම අපි රජයක් හැටියට අතිකරු ජනාධිපතිතුමාගේ ශක්තිය තුළ නායකත්වය තුළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දක්ෂතාවය තුළ අපිට ඒ සියලුම දේවල් අභිවවාගිහි. රටට තිබුණ ඒ සියලුම අභියෝග ජයග්‍රහණය කරන්නට අපට පුළුවන්කම ලැබිලතිබෙන. ැ ලිම ඔබලට කියන්නට කැමද. කිසි සේත්ම මොනම අවස්ථාවකදීව. ජාත්‍යන්තර ප්‍රජාවට හෝ වෙන ජාත්‍යන්තර හෝ විධ ආයතනවලට. රණවිරුවන්ගේ ජීවිතවට ඇඟිලි ගසන්නට. අපි රටක් හැටියට රජයක් හැටියට ඉඩ තබන්නේෙ නැහැ. මොනම ආකාරයකින්වත් රණවිරු ප්‍රජාව දඩේමට ලක් පන්න නෑ. මොනම ආකාරෙකින්මත් යුද්ධයේ ජයග්‍රහණය කරපු රණවිරුවන් බිල්ලට තියන්නේ නැහැ. පාවා දෙන්නේ නැහැ. කවුරු හරි එහෙම ප්‍රකාශයක් කරනවා නම් ඒ ප්‍රකාශ කරන කට්ටිය තමයි රණවිරුවාගේ කරපිටින් අරලිය ගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයට යිග. මම පැහැදිලියුම කියන්න කැමති අතිකරු ජනාධිපතිතුත් ගරු අග්‍රා මාත්‍යතුමා ප්‍රමුොක අපිත් රජයක් අපිත් ශ්‍රී ලංකා මාතාවගේ දරු. අපිටත් තිබෙන්නේ හොඳ සිංහල බෞද්ධ රුදිරය අපේ හැම රුදිර නාලිකාවකම නාලාවකම ගමන් කරන්නේ. ඉතාමත්ම ශ්‍රේෂ්ට වූත් ඉතාමත්ම නිර්මලවූත් ඔබලාගේ ක්‍රියාදාමයන් රට වෙනුවෙන් ෂශ්්‍ර සිද්ධ කරපු ඉමහත් කැපකිරින් අපි අපේ පනටත් ඇැඩිය ජීවිතෙත් තඩිය ආරක්ෂා කරනවා. අතිගරු ජනාධිපතිතුත් ගරු අග්‍රමාතිතුමත් රජයේ අපිත් දිවිහිමියෙන් ජීවිත පරිීත්‍යයාගෙන් ඇපකැපවෙලාසිටනවා රණවිරු ප්‍රජාව රැකගන්නට. මේරටේ ආරක්ෂක ප්‍රජාව ආරක්ෂා කරන්නට. මොනම ආකාරයකින්ත් මොනම පුදගලෙකොටත් මොනම ආයතනයකට ආරක්ෂක ෂේෂත්‍රයටවත් මාතෘභූමයට ඇංගිලි ගසන්නට සැබෑ දේශප්‍රේමී රජයක් හැටියට අපි කිසිසේත්ම ඉඩ තබන් ලැේ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා. එනිසා ආදරණය මිත්තවරුණ තමුන්නාන්සලා නානා ප්‍රකාර විවිධ දේශපාලනින් කියන කණ්ඩායම කතාබතාවලට සවන් දෙනවා. මම උතුමන්ලාග ඉල්ලන්නේ එකම දෙයයි. කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත් වන්. ැහැ දිලිවම විරුස්සුමුතුරු වැඩසටහන දේශනවලට කයිවාරුවලට කතා බහවලට පමණක් සීමවුණු වැඩසටහනක් නෙවේ. අපේ වැඩසටහනි කයිවාරුවට වැඩිය ක්‍රියාව තිබෙන්. මම ඔබලට කියන්න කැමැති අපි යමාත්‍යන් ශැක් හැටියට අද රටේ. උදාගම්මාන හාරසිය විසිතුනක්. මේ රජේ මහමැතිවරණෙන් පසුව අපේ කාලවක්වානුව වසර දෙකක් සම්පූර්ණවන්නට පෙරට අපි උදාගම්මාන හාරසී විසි දෙකක් රටපුරාවටම හදාගනය මේ වසර අපි කොහොම හරි උදාගම්මාන පන්සීයක් හදන අපේ දේශපාන ආයුකාලේ අවසන් වන්නට රට පුරාම උදාගම්මාන දෙදස් පන්සියක් ඉදි කරනවා මයි ඒක තම අපේ ඉලක්කය ඒක තමයි අපේ ක්‍රයක්නය ඒක තම අපේ අධිෂ්ඨානය ඒක තම අපේ කැපවී. උදාගම්මාන වැඩසටහන සම්පූර්ණ කරනවා සේම අතිකරු ජනාධවතිතුමාගේ ඒ සංකල්පය ඒ අදහස සැබෑකරවමින් අනිවායෙන්ම දෙදා ස්විස වෙනකොට මෙතෙක් නිවෙස් නොලැබු මෙතෙක් මහ ගෙවල්වෙල ජීවත්තුුණු මෙතෙක් කුලියට ජීවත්වුණු. දිවි පරදුවට තබල රට බේර ගත්තා. අවට වේලිේලි වැැස්සට තෙමිතමි ස්ත්‍රින රණවිරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය අපි තිරසාරව ශක්ති සම්පන්නව ඉලක්ක ගතව අපි ඉලක්කේ කරායන්නට ඒ නිවාසිටික තනන්නට අපි ඇපවෙනවා කැපවෙනොයි කියන වැදගත් පනිවිදය ඔබලාත තබනවා. සීරුදිනාටම සම්මා සම්බුදු සරණයි වනක්කම් අසලාමලෙකුම් දෙවිිහි.